සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා මේ දස සංයෝජන ධර්ම මොනවද කියලා ඉන්නේ පහදලා දෙන්න කියලා මේවා ඉතින් නිතරමත් කියන ඒවා මොනවද දස සංයෝජන කියන්නේ කියන එක ඉතින් මේ වගේ දේවල් වලදී අපි දකින්න ඕන දෙයක් තියෙනවා මේවා කල්තියා දැනගෙන කල්තියා අහලා ඊට පස්සේ අපි යම් කිසි තීරණයකට වහිනා මේ කියේ මේ අදහසයි සමහරවිට අපි කියන එක නෙමෙයි තව කෙනෙක් ඕක තීරුමට ගන්නෙ විවිධාකාර දෘෂ්ටි වලින් ගන්නවා එහෙම අරගෙන තමන් ගත දෘෂ්ටියේ ඉඳගෙන තමන් බලනවා මං එතන ඉන්නවද ඒ තත්ත්වේ මගේ තියෙනවද තාම තීරණය කරනවා ඒ තත්ත්වේ මගේ නෑ හැබැයි යථාර්ථයේ අවබෝධයෙන් ලැබිය යුතු දේ තමන් කල්තියා තමන් මේ බාහිර සංඥාවන්ගෙන් නිගමනය කරනවා එහෙම නිගමනය කරගත්තාම අපිට හිතා ගන්න බැහැ අපි කොතනද ඉන්නේ කියලා අපි ඒ තුලින් මයින්ඩ් යනවා ලෙන් ලුණු මොනරහද කියලා ඇහුවොත් අපි දැන් ඉතින් විවිධාකාර ක්‍රම කියන්න පුළුවන් ලුණු කැටයක් අඬ දෙන්නේ නැතුව ලුණු වල රහ පෙන්නන්න මොනවෙන් කියන්නද ලුණු මිශ්‍රදිය අඬ දෙන්නේ නැතුව මේකේ රහ කියා දෙන්න හැබැයි ලුණු රහ කියන්නේ අහවල් එකයි කියලා හැබැයි අපිට විවිධ ක්‍රම වලින් කියන්න පුළුවන් ඒ කියපු ක්‍රම අර බුද්ධිලේ අධ්‍යක්ලා නැහැ නේද ඒ බුද්ධියල් මුndo හඳුනා ගන්නේ නැහැ. ඒ වගේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා? පළවෙනි සංයෝජන ගැන විග්‍රහ කරන්න පුළුවන්. ඒක දැනගන්න මූලික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ධර්මයේ තුලින් ඒක දැනගත්තේ නැතුව අපි වචනය තෝරන්න ගියාට තේරෙන්නේ නැතුව යනවා. කියන එක තෝරගන්න බැරුව යනවා. ඒ නිසා මෙතන විදිකිච්ඡා කිව්වහම ඒක කොච්චර විග්‍රහ කළාද තමන්ටි අධ්‍යක්ීම එන්නේ නැතු වෙනවා අර පොඩි උපමාවක් තමයි කිව්වේ ලුණු කැටයක් කාලා බලලා දැනගන්න රහ අනුන්ගෙන් කොච්චර ඇහුවා කියා දෙන්න බෑ කියලා ඒ ලෞකික පොන්චි උපමාවක් ඊළඟ මේ සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා අපි ළඟ කොච්චර ඇසුරේ තිබුණත් සක්කාය දිට්ඨිය කියලා දැනගන්න ඥානයක් ඕනේ විතිකිච්ඡාව කියන්නේ මේකයි කියලා විතිකිච්ඡාව කියන්නේ මේකයි කියලා හරියට දැනගන්න ඒකට නෝනක් ඕනේ. සීල වෘත පරාමාර්ථනේ සීලබ්බත පරාමාසී කියන්නේ මේකයි කියලා දැනගන්න ඒකට නෝනක් ඕනේ. ඒකේ අධ්‍යක්ීම ලැබුණාට පස්සේ තමන්ට තේරෙනවා මට මෙන්න මේ ආකාර ස්වභාවය නැහැ නේ. ඒ ස්වභාවය මෙන්න මේ හේතුව උඩයි තිබුණේ. දැන් ඒ හේතුව මල් ළඟ නැහැ. අන්න එයා දැනගන්නවා ලුණු කැටේ බල රහ බලපුවාම රහ යාට තේරුණා වාගේ මෙන්න මේක තමයි සක්කාය දිට්ඨිය කිව්වේ ඒක දැන් මල් ළඟ නැහැ මෙන්න මෙහෙ මෙහෙ කරයි විදිකිච්ඡාව කිව්වේ ඒක මල් ළඟ නැහැ මෙන්න මෙහෙ මෙහෙ කරයි මේ සීලබ්බත පරාමාස කිව්වේ ඒ தත්ත්වෙ මල් ළඟ නැහැ ඒක දැනගන්න මොකද කරන්න ඕනේ අන්නේ පුද්ගලයා විසින්ම ඒකට මුල පුරා ගන්න ඕනේ නැත්නම් දැනගතේදී මුලක් තියෙනවා ඒක තමයි කිව්ව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ ටික දැනගන්න කිය. අනිත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ කියන්නේ මොකද්ද අනාත්ත කියන්නේ මොකද්ද කියලා. ඉස්සෙල්ලා එකින් එක දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක යලි යලි ආවර්ජනා කරනකොට සමහරට ඥානයක් පහළ වෙනවා. ඉස්සෙල්ලා නොතිබිච්ච නුවණ. අභිඥා කියලා එකද කියනවා. අවිඤ්ඤා ඉස්සලා තිබෙච්ච නැති නෝන අන්නේ නෝනට ඕක පහළ වෙනවා දකින්න ඒ මූලික දැකීම ඒ දැක්කට පස්සේ ඒක ඔහුට තේරුම් ගන්න මෙන්න මේ දැක්කදී අනුව මේ ප්‍රියභාවය නැති කරගන්න ඕනේ ලෝකෙරි තියෙන ඇල්ම නැති කරගන්න ඕනේ ලෝකෙට තියෙන ඇල්ම නැති කරගත්තොත් මට මේක හරියට වටහා ගන්න පුළුවන් අත්දැකීමෙන් කියලා දකින්නවා. මොකක්ද දකින්නේ? අන්න ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. අර අකුරු 8යි පද 3යි කියලා කිව්ව වචනේ. එක්තරා ගුරුතුමෙක්
මේ අකුරු වටায় පද තුනයි කියන වචන හුඟක් නිග්‍රහ කරලා තිබුණා මේ ඊයේ පෙරේදා මෑතකදී. තරම දන්නේ නැතුව ඒකේ. බුදුරන් වහන්සේ දේශනා කළ නිවන් අවබෝධ කරගන්න හේතු වෙන චතුරාසීටි සහස්ස ධර්මස්කන්ධය කියලා. 84 දහසක් ධර්මස්කන්ධයන් දේශනා කරලා තියෙනවා. මේ දේශනා කළ සියලු ධර්මයන් අතරම සත්‍ය අවබෝධය ලබා ගන්න මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මෙන්න මේ වචන තුන පිළිහිලා තියෙන නිසායි. ඒ වචන තුනෙන් තමයි ඔන්න ඔය කියන මූල ආරම්භය දැනගන්න. ඒ වචන තුන තියෙනවා 84 දහසකට බෙදිලා. එහෙනම් මේ වචන තුන කිව්වට පොඩි වචන තුනක් නෙමෙයි. ඔය වචන තුන නැති දාට ධර්මයක් අවබෝධ කරන්න කවදාවත් බෑ කිව්වේ ඕකයි. 84 දහසක් ධර්මස්කන්ධ තුන ඒ ධර්මස්කන්ධය ඇසුරු කරගෙන යනකොට අනිත්‍යයි කියන එක ඇත්ත නේද? දුක්ඛයි කියන එකට මට දැන් කිසි සැකයක් නැහැ. අනාත්මයි කියන්නේ මෙන්න මේ කාරණේ නියන්න වැටහීමක් එනවා. ওই වැටහීම වචන වලින් නොකියුවත් අවබෝධයට එන එක. අවබෝධ ඥානයක්. අන්නේ අවබෝධ ඥානිය මතුවෙන අවස්ථාවක් තියෙනවා. රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති කිව්වා. හැබැයි ওই ටික තුල තියෙනවා ඒ ඔක්කොම ටික ගැබ්බෙලා. දැන් මේක හොයාගන්නයි ඕනේ. ඔක තෝරගත්තාම මේ කොමඩික තේරෙයි. 10ක් වෙනේනම කියා දෙන්න දෙයක් නැහැ. ඔය ටික වැටෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ අනිත්‍යයි කියලා කිව්වේ? අන්න ඒක හරියට දැනගන්න අනිත්‍යයි අනිත්‍යයි කියලා ඉස්තිර නැහැ කියන එකට අද හරවලට මේක වහලා තියෙන්නේ. අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඉස්තිර නැහැ. ඉතින් මොකද්ද ගත්තේ? රූප ඉස්තිර නැහැ, වේදනා ඉස්තිර නැහැ, සංඥා ඉස්තිර නැහැ, සංකාර ඉස්තිර නැහැ, විඥාන ඉස්තිර නැහැ කියන එක නෝ කිව්වේ කියලා. ඔහොම අදහසක් දීලා හිටන් අපි ඔඩිම් මැත්තේ දීලා ඉන්නේ බලා ඉනවා නිවන් දකින්නකම්. කොච්චර කල් ඉඳන් මේක කී කීද ඉන්නවද? ඒක තමයි කිව්ව බුදුරයන් වහන්සේ අනිත්‍ය සෝල්ලා තියෙන එක අද කියන්නේ නැහැ. ඒක හංගිලා කිව්වේ ඒකයි. මොනවා කරන්නද? ඒ වචනේ යටපත් වෙලා අට්ටි යති හරායති jigucchati ආයං උච්චතානන්ද සබ්බ සංකාරිසු අනිත්‍ය සංඥා කියලා. වචන තුනකින් මේ අනිත්‍ය සංඥාව විග්‍රහ කරලා තියෙනවා. අට්ටි යති හරායති jigucchati. මෙන්න මේක හැමිලියෙම දකින්න ඕනේ. එනා ඉතලම බලන්න කිව්වේ මේ මුළු ලෝකෙම කියලා බාහිර තියෙන සියලු ලෝකෙ නෙමෙයි. නිවන් අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය දෙනක් තියෙනවා. තමන්ගේ මේ ගත හිත කියන දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඒකේ හැටි පොඩ්ඩක් බලන්න. ඒක තමයි අවශ්‍යම දේ. මේ ගතේ ස්වභාවය හිතේ ස්වභාවය කියන්නේ මොකද්ද? ඒ ගත හිතයි බෙදෙනවා කාරණා පහකට. රූපස්කන්ධේ වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධේ සංකාරයිස්කන්ධේ විඥානයිස්කන්ධේ කියලා. මෙන්න මේ ස්කන්ධ පහට බෙදුවේ මේ සත්වයන් එන්න මේ ගතයි හිතයි කියන්නේ මේ සත්ව බින්දේ සම්පින්දනේ. මෙන්න මේ ටිකේ හැටි බුදුරයන් වහන්සේ පෙන්වා දුන්නේ අනිත්‍යයි කියලා ඉස්සෙල්ලා බලා ගන්න. ඕක දැන ගැනීමට ක්‍රමයක් පෙන්නවා. යම් අවස්ථාවක ලෝක සත්‍යයේ වේදනාවක්වත් වින්දනයක් පහළ වෙනවද? මෙන්න මේ වින්දනයේට ගෝචර වෙනකොට දුකයි කියලා හිතන් පෙන්නනවා එතන ඉඳලා. දුක වැටෙනවා. ඒ කියන්නේ දුක් විඳින්න වෙනවා. විඳීමක් තියෙන නිසා. එන විඳීමට හේතු වෙන කාරණා ටිකක් අපි ළඟ තියෙනවා. පෙර භවයේදී අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරපු වැඩපිළිලක් නිසා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා මෙන්න මේ විපාකස්කන්ධය පහළ වෙන්න හේතු වෙන ගතයි හිතයි හැදිලා තියෙනවා. මෙන්න මේ වින්දනේ දැනෙන කෙනාට දුක කියන එක පණවනවා කියලා පෙන්නුවා. මොකක් නිසාද දුක දැනෙන්නේ නැහැ වින්දනේ නැත්නම්? අන්න අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා මේ කයට. දැනෙන ස්වභාවයක් නිසා රූපං අනිච්ඡං කිව්ව එක තෝරා ගන්නවා. කොහොමද මේ රූපේ අට්ටි යටි කියන ගතියෙන් යුක්තයි ලක්ෂණ ඒකයි. මේ අනිත්‍ය ලක්ෂණේ තව ලක්ෂණයක් පෙන්නපු හැටි. මේ රූපේ පෙළෙනවා. අන්න බලන්න කිව්ව කාරණේ. අනිත්‍ය ලක්ෂණේ බලන්න කිව්ව රූපේ අනිත්‍යයි කිව්වේ රූපේ පෙළෙනවා. මේ මස්ලියේ කය මොනවැන්ද පෙළෙන්නේ? සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා, බඩගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, ලෙඩ රෝග වලින් පෙළෙනවා, නොයේ කාකාර කෘමි සතුන්ගෙන් ඇති වෙන කරදර වලින් පෙළෙනවා,
නොයි කාකාර වන්නා වූ බාහිරාගේ නිඳා පහකලින් පෙලෙන්න සිද්ධ වෙනවා ගහනවා බයිනවා කපනවා කොටනවා මේවෙන් පෙලෙනවා වේදනාව විඳිනවා මේ ආකාරයෙන් කෙලවරක් නැති වේදනාවන්ගෙන් පිරලා තියෙන්නේ අපි මොකද කරන්නේ ප්‍රතිකර්ම කර කර ඒවට ප්‍රතිඋත්තර සපයි මේ තරඟයකට බහැලා ඉන්නවා එනිසා මේ හැමෙරියෙන් මේ රූපේ මොකද කරන්නේ මේ රූපේ රකින්නවා මොනවාද මේකේ තිබුණේ කෙස් ලොම් නියදා සම්මස් නහර ඇට ඇට මිදුරු වකු අඩු මෙහෙම කියලා මේ 32ක් පෙන්වන්නේ ඔය ටික ඔන්නේ 32කින් හැදිලා තියෙන කයක් තියෙනවා ඕක තමයි මේ රූපේ කිව්වේ මෙන්න මේ හැදිලා තියෙන රූපේ අපි කොච්චර රකින්නවාද අපිට පුළුවන් ඉච්ච දා ඉඳලා වැරේට කම්ම රකින්නවා බැරි වෙච්ච කාලයක් තියෙනවා උඩාම කාලේ අපිට දුවන්න පයින්න දඟලන්න රකින්න බෑ හැබැයි අපි උපක්‍රමයක් ගන්නවා මොකද්ද යටි ගිරියෙන් කෑග හඬනවා ප්‍රශ්නයක් ආවත් බේරින්න මොනවා නිසාද පෙලෙන නිසා පෙලෙන්නේ නැත්නම් මොකද කරන්නේ අඬන්නේ නැහෙනි ඉනි පොඩි එකා කොච්චර හරි අඬනවා අතෙන් අහක් කරන්න බෑ පොඩි එකා මොකක් වෙලාද මන් දන්නේ නැහැ බාර ගිනි දෝෂේ දන්නේ නැහැ කියනවා මොන දෝෂේ කිව්වත් යටි ගිරියෙන් කෑග හඬන්නේ මොකද පෙලෙනා ප්‍රතිකර්මයක් හැමෙනකන් කියන්නේ ඕන එක තමන්ට කරගන්නවත් බෑ කියන්නවත් බෑ ඒ හැකියාවක් නැහැ අම්මට හරි තාත්තට හරි දරුවා නලවන කිරියම්මට හරි කාට හරි කමන්නේ ඒ එක්කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ දරුවා හංගෝන එක දැනගන්න ඌ මොකද කරන්නේ පුළුවන් තරම් ඇඹරි ඇඹරි කෑ ගහනවා යටි ගිරියෙන් කෑ ගහනවා සමහරවල් බලේ අමාරුවක් එන්න පුළුවන් කියාගන්න බෑ ඔළුවේ අමාරුවක් කණේ අමාරුවක් එන්න පුළුවන් තමහරන කොන්දේ කූඹිය කනවා වෙන්න පුළුවන්. පොඩි අමාරුවක් නෙමෙයි අපේ කොන්දේ කූඹිය කනවට හද නැති දෙයක් අපිට ඉන්න බෑනේ. අර පොඩි එකාගේ බලපුවාම ඇඟේ පළුමතු වෙනවා. ඉතින් මොකද කියන්නේ? මොනවා කරන්නද? මයි පිටේ කූඹිය කනවා මේක අරන් දාපියෝ කියන්නේ. එහෙම හැඟීමක් නැහැ. නහොත් වේදනාව දැනෙනවා. දැනෙනකොට තියෙන ප්‍රතිචාරය පුළුවන් තරම් කෑ ගහන එකයි. ඉතින් ඒක තෝරා ගන්න බැයි නම් මොකද කරන්නේ ළමයා එහාට වන්නවා මෙහාට වන්නවා තියා ගන්නවා බීඩ් ගේන්න යනවා ලකී ඇතිව කරනවා ඉතින් ඒක කොහොම හරි හොයා ගන්න එක විශාල දුකක් විඳිනවා අපිට මතක නැතු වැඩි පොඩි කාලේ කවුරුත් ඔය දුක විඳිනවා ඊට පස්සේ බඩ ගිනිනහමත් කෑ ගහනවා බඩ පුරා දැම්මහමත් කෑ ගහනවා මුත්‍රා කරන්න ගිහලා දෙවිල්ල හැදුනත් කෑ ගහනවා මල පහ හිරවුනත් කෑ ගහනවා කැක්කුම හැදුනත් කෑ ගහනවා අතපය වේදනාවක් හදුණා කෑගෙන පටන් ගන්න උතර ඉඳලාමයි ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න සීතලෙන් පිළිලා කෑ ගහනවා උස්නේ පිළිලා කෑ ගහනවා ඉතින් සීතලෙන් පිළිනාම වකුණු කර හිටන් හොදට උණ්ඩි කරගත්තාම සද්ද නැතුව ඉන්න ටික වෙලාවා රත් වෙලා දාඩිය දාන්න එනවා කෑ ගහනවා පෙරි පෙරි දඟල දඟල කෑ ගහනවා අර ඇඟේ තියෙන ඔක්කොම ඇඳුම් ටික ගලවලා අහක දාලා පවන් ගහන්න ඕනේ එතකොට දන්න කෙනා ඒක කරලා නැත්නම් ඒක දැනගන්න කවු කෑ ගහනවා මොකද වෙන්නේ පිළෙන හැටි මෙන්න මේ පිළිෙන ලක්ෂණයට කියලා රූපය අනිච්චයි. ওই ලක්ෂණයෙන් අහගෙන බැලු රූපයක් මිනිසෙකුට නෑ. මේ මිනිසයාට නිවන් දකින්න වගේ පෙන්නපු රූපේ හැටි පෙන්වන්නේ. මෙන්න මේ જાතිය නිසා හැම වෙලෙම මොකද වෙන්නේ? මේ රූපේ මෙබඳු පිළීම් වලට ලක් වෙන නිසා ලොකු බයක් ඇති වෙනවා. අනේ මේක කැඩෙයිද? බිඳෙයිද? මට මෙහෙම කරදරයක් වෙයිද? ලෙඩක් හැදෙයිද? සීතලක් එයිද? උෂ්ණයක් එයිද? මට මේ බඩිකින්නක් එයිද පිපාසයක් එයිද මං ඕන දේ මට කන්න නැති වෙයිද ඔතන පටන්ගෙන ඔක්කොම හැමිලිය මොකද දෙන්නේ විශාල බයක් එනවා ඔක්කොම පෙලෙනවා ඒ පෙලෙන ලක්ෂණී ස්වභාවය කොච්චරද මිනිස්සු විතරක් නෙමෙයි සතේ කෑමක් කන්න ගියාම කුරුල්ලේ කෑමක් කන්න ගිහිල්ලා දෙපාරක් හොටෙන් ඇනලා ගෙඩියකට වටපිට බලනවා හතර පහ වතාව මොකද ඌ අල්ලා ගන්න මොකෙක්වත් එනවාද කියලා ඌත් පෙලෙනවානේ. ඒ වගේ මිනිස්සුත් පෙලෙනවා. ඊට පස්සේ රස තෘෂ්ණාව ආවට පස්සේ තවත් පෙලෙනවා. මවගේ කිරි උපුරක් ඇදලා පුරුදු වෙනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ කිරි වල රසය ආපුහාම ඒක හොයාගෙන තවත් පෙලෙනවා. ඊට පස්සේ කිරි දෙනකන් කෑ ගහනවා. අන්න ඇති වෙන වෙනස්කම් වල හැටි. ඉතින් මේ විදිහට තව කල්යන්නට මොකද වෙන්නේ සෙල්ලම් බඩුවක් අතල දෙනවා චිලි චිලි ගාන එකක් සිලි සිලි ගාන එකක් මොනවා හරි. තබ්බ තෘෂ්ණාව ආපුහම ඒක නැතුවමත් පෙලෙනවා නිසරි.
ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ උසාගෙන යනකොට ආ ආ කියලා අත දිග කරේර කෑ ගහනවා මොනව හරි ඉල්ලලා පාට දේවල් ලස්සන දේවල් දුන්න නැත්නම් ඇඹරි ඇඹරි කෑ ගහනවා මොකද දැන් ලස්සන ඒවා නැතුව පෙලෙනවා දැන් මේ වගේ මනවලන් රූප වල හිත ගියාම රූප නැතුව පෙලෙනවා ශබ්දෙට හිත ගියාම ඒ ශබ්දේ නැතුව පෙලෙනවා ගන්ධයන්ට හිත ගියාම ගන්ධේ නැතුව පෙලෙනවා රසයන්ට හිත ගියාම රසේ නැතුව පෙලෙනවා ස්පර්ශයන්ට හිත ගියාම ස්පර්ශ නැතුව පෙලෙනවා මෙන්න මේ විදිහට ඕවගෙන හිත හිතා පෙලෙනවා ඒව නැති කමින් අනේ අපි වායි කාලකන්නේ අපිට කොයින්ද සැනසුමක් මොකද මට මෙහෙම වෙන්නේ හිත පෙලෙනවා ඔක්කොට වල හිතෙන්න ඇසකන දිවනාසී ශරීරයේ මන කියන මෙන්න මේ ටිකට අයිති ඔය කිව්ව රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංකාරස්කන්ධයයි විඥානස්කන්ධයයි කියන්නේ මෙන්න මේ පහම එක ගොඩේ පෙලෙන නිසා රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඥානං අනිච්චන්ති කියලා විග්‍රහ කළා. ඉතින් මේක දන්නේ නැතුවම මේක ඇත්ත තේරුම් ගත්තේ නැති එකනා මොකද කරන්නේ? ඕකම වර්ණා කරනවා. රූපේම වර්ණා කරනවා. රූපේම හැඩ ගහනවා. ශබ්දේ වර්ණා කරනවා. ශබ්දේ හැඩ ගහනවා. ගන්ධේ වර්ණා කරනවා. ඒකම හැඩ ගහලා ඒකම ගන්ධ බලනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඇත්ත දැක්කම පස්සේ Tamanටම ලැජ්ජයි. මොනවද මම ආයිත් හොයන්නේ අන්න හරායති තව ලක්ෂණයක් දැක්කා මේවා කොහෙද මේ ලස්සන ඔක්කොම තියෙන්නේ මොනවද කෙස් වල තිබුණාද ලොම් වල තිබුණාද නියපොතු වල තිබුණාද දත් වල තිබුණාද හංග වල තිබුණාද කෙස් ලොම් නියදා සම් කියන මේ පහෙන් වැහිලා තමයි මේ ඔක්කොම ලස්සන පොඩි එකක් කුරුල්ලා වගේ කිරිල්ලි වගේ ඉතින් ඔක්කොම කිර හංකන්ද වගේ ඔක්කොම කිව්ව මොකේදද කෙස් ලොම් නියදා සම් කියන පහට අනික ඔක්කොම ජරා බුම්බලා ඔකෙන් තමයි බුම්බලා තියෙන්නේ දිගුච්චති ඔගේ තියෙන මලමූ දෙක ඔන්න ඔගේ දකින්න කියලා පෙන්නවා එනනම් මේ රූපේ කිවි ඔන්න ඔය ටිකයි ඒකේ ප්‍රිය කරන වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් ගොඩ නැගුවා නම් අට්ටි යති හරාදි දිගුච්චති කියන ඒවායි ගොඩ නැගුවේ මෙන්න මේක වැහිලා තියෙන්නේ අපි හිතා ඉන්නේ ඔහොම එකක් නෙමෙයි බොහොම සුන්දර ලෝකයක් ගැන ඇත්ත ඕකයි බොරුවක ඉන්නේ මෙන්න මේකට කියනවා විපරීත සංඥාවක් නේද විපරීත දෘෂ්ටියක් ඒ විපරීතය දුරු කරගන්න ඕනේ විපරීතය දුරු කරලා ගන්නකොට අනිත්‍ය කියන එකේ තියෙන නිත්‍ය සංඥාව දුරු කරන්න ඕනේ අනිත්‍ය බව දැනගන්න ඕනේ ඒ කියන්නේ නොපෙළෙන කයක් නෙමෙයි මේක පෙළෙන කයක් නොපෙළෙන හිතක් නෙමෙයි නිතරම පෙළෙනවා පෙළෙන જાතිය හිතක් තියෙන්නේ එන හිත කය කිව්වේ ඔය කියන ස්කන්ධ පහ අට්ටි යදි හරායති ජිගුච්ඡති මෙන්න මේ කාරණාවලින් යුත් පහකීමේ තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන ගැනලා තියෙන්නේ කොහෙද ඉඳලාද ඔය කියන්නා වූ මලමූ ගොඩක් වල ශරීරියත් ඇසුරු කරගෙන මෙන්න මේ ටිකේ ඇත්ත සත්‍යෙ නිතර නිතර බලනකොට එයා දකින්න පටන් ගන්නවා අනිත්‍ය සංඥාව මෙන්න මේකට කිව්වා අනිත්‍ය සංඥාව කියන්නේ අට්ටි යති හරායති ජිගුච්ඡති කියන මෙන්න මේ කාරණා තුන දැකීමයි මෙන්න බුදුරන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරපු හැටි. දැන් මේකේ දිගෙන් දිගට බලනකොට මොකද වෙන්නේ? අපි මේක දන්නේ නැතුව තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මොකටද? මේ අට්ටි යති හරායති දිගොච්චති කියන කොටස තමයි. ඒකේ බැඳිලා ඒකේ සැනසුම හොයනවා. ඒකේ තමයි සුවේ තියෙන කියලා සුවේ හොයනවා. හොයමින් මේකට බැඳිලා දුකට හේතු වෙන දේ දුක්වලටම බැඳිලා දුක් විඳිනවා. මේ දුක් විඳින දේ ඒක දුක බව දන්නේ නැති නිසා ඒ දන්නේ නැති අවිද්‍යාවෙන් කොටු වෙනවා කොටු වෙලා ඒකේ ආසාවෙන් බැඳෙනවා තෘෂ්ණාව හදා ගන්නවා අන්න ඒක දුකට හේතු වෙනවා දැන් මේ දුක් වල බව දැකලා මේ දුක් වල ගොඩ නැගෙනවා නම් යම් තැනකින් අන්න එයා දකිනවා මේ දුක් වල නෑ ගොඩ නැගින්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හොඳ එකක් නෙවෙයිනි මේක දැක්කහම දකිනවා අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක මොඩෙලා මොකද ඉපැද්දෙවි දුකක්ම ඉපැද්දෙව්වා අනිත්‍යයක්ම ඉපැද්දෙව්වා දුකක්ම ඉපැද්දෙව්වා කිව්වේ ඕකයි යමක් අනිත්‍යද අනිත්‍යේ දුක්ඛ සංඥා අනිසරේ දකින්නවා දුක්ඛේ අනාත්ම සංඥා මෙන්න දකින්න හැටි මේ අනිත්‍යයි කිව්වේ යමක් හැටනම් මේකම නේද මේ දුක දෙන්නේ ඉතින් මේක මොන හරයක්ද මොන සාර ධර්මයක්ද තියෙන්නේ මේ කෑලි තිද්දේකේ මොන හරයක්ද මේ කැලිතිත් දෙකෙන් හැදිච්ච ශරීරයේ තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතර මිසක් වෙන මොකද්ද තියෙන්නේ? ඒ ධාතු හතර මම කරගන්න හැදුවල පුළුවන්ද?
මගෙ කරගන්න හැදුවල පුළුවන් ද පිටත්තරින් එනවා ඇඟට ඇවිදලා ආපෝ ධාතුව වතුර වශයෙන් ගන්නවා ඇඟේ මුල මුත්‍රා වලින් පිට වෙලා යනවා දාඩිය තෙල් කුණු වලින් පිට වෙලා යනවා අරගත පිට වුණා අරගත පිට වුණා මොකද ඉතුරු වුණේ ආපෝ ධාතුව සත්වයෙකුත් නෙමෙයි ජීවියෙකුත් නෙමෙයි පිට වෙලා ගිය සත්වයෙකුත් නෙමෙයි ජීවියෙකුත් නෙමෙයි ආපෝ ධාතුවක් ආවා ආපෝ ධාතුව මෙතන විද්‍යාවන්ලා ආපෝ ධාතුවම කයින් පිට වෙලා ගියා බාහිර ලෝකේ ද්‍රව්‍ය වස්තු තියෙනවා පිටි කියන්නේ ධාන්‍ය කියන්නේ අර කියන පටවි ධාතුවේ කොටස් ඒක තම්බගින හරි කමක් නැහැ ගිල්ලාම මොකද ගිල්ලේ බාහිර ලෝකේ තිබිච්ච පටවි ධාතුව ඒ පටවි ධාතුව සත්වයක් නෙමෙයි පටවි ධාතුව මමෙකුත් නෙමෙයි මගේ හිවර මගේ වෙනෙහිකුත් නෙමෙයි ඒක ගිල්ලාට පස්සේ ඇඟ ඇතුලේ පෝෂණය වෙවි යනවා ඇඟ වැඩෙනවා ඒ වැඩෙනකින්ම පිට වෙලත් යනවා කෑලි අසුචි වශයෙන් යනවා බාහිර ද්‍රව්‍ය වස්තු වශයෙන් පිට වෙලා යනවා ඒවා ඔක්කොම අරගත්ත පටවි ධාතුවේ ආපහු යන ඒවා ලෝකෙම ගත්ත පටවි ධාතුව ලෝකෙතම ගියා සත්වේ කාවිත් නැහැ සත්වේ ගියෙත් නැහැ එහෙනම් ඒගත් එකෙන් හැදිච්ච ඉතුරු ටික මේක සත්වේද මේකත් පටවි ධාතුවනේ මේකත් ආපෝ ධාතුවනේ අන්න ඒ ක්‍රමයට දකින්නවා මේ ධාතු හතරෙන් හැදිච්ච කෑලි 32 කනේ මේ තියෙන්නේ ඒක අල්ලගින්නේ නැහැ මේ වද විඳිලා ඔක්කොම හැදිලා තියෙන්නේ අනිත්‍ය වෙච්ච එක දුක් වෙලා තියෙන්නේ ඕකෙන්නේ ඉතින් මේක කොහෙද සාරත්වයක් ජීකුච්චති මේක මල පුත්‍ර ගොඩක් මිසක් වෙන මොකද්ද ඔන්න ඔය ධර්මයේ නිතර නිතර සිහි කරලා බලනකොට ඕකට කියනවා කායානුපස්සනාව ඒ වේදනාව සිහි කරලා බලනවා ඔය කය ඇසුරු කරින් නේද මේ වේදනාව එන්නේ දැනීම එන්නේ ඒ දැනීම වල මොනවද හොඳයි කියලා අල්ලා ගන්න වටිනා දෙයක් තිබුණේ මෙබඳු කයක් ඇසුරු කරගෙන මෙබඳු අසාර අනිත්‍ය දෙයක් ඇසුරු කරගෙන දුක් වේදනාවන් දෙන දෙයක් ඇසුරු කරගෙන ගත්ත එක හොඳයි කියලා මම මොනවෑ ලෙන්දද මොන වටිනාකමක්ද මෙන්න මේම දකින්න පටන් ගන්නවා ඒ දකින්නට මොකද වෙන්නේ අන්න ශාරීරියේ තිබෙන වේදනා වේදනා අනුපස්සනාව නැගිනවා මෙහෙම හිතක් නේද මේ කය නිසා පහළ වෙන්නේ එක එක જાතිය හිත පහලින්නේ මේ ශාරීරියත් ඇසුරු කරගෙන පහලින් හිත දියන්නේ ඔයත් එක්ක මිසක් ඔය කයි නැහනම් ඔය හිත පහලින්නේ කොහේද ගත නැහනම් රූප නැහනම් වේදනා පහල වෙන්න විදියක් නැහැ සංඥා සංකාර විඥාන පහලින්නේ කොහේද එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම මේ කුණු පොඩි හට ගන්න වේවා මිසක් වෙන මොනවද මෙන්න මෙහිම යථාර්ථය දකින්නවා ඊ යථාර්ථය දකින්නවට කියනවා පංචස්කන්ධයේ අනිත්‍යයි කියලා දැක්කා දුක්ඛයි කියලා දැක්කා අනාත්මයි කියලා දැක්කා. ඔක දැක්කහම මොකද දකින්නේ? පංචස්කන්ධය කියලා ලෝකේ පහළ වෙනවා නම් දුකක්ම පහළ වුණා මිසක් වෙන මොකද්ද පහළලා තියෙන්නේ? පංචස්කන්ධයේ බිඳී ගියා නම් දුකක්ම බිඳී ගියා මිසක් වෙන මොකද්ද බිඳිලා ගිහින් තියෙන්නේ? එහෙනම් ඇති විලා නැති විලා කියනකොට ඇති වෙන නැති වෙන එක දුකයි කියලා කවුද කිව්වේ? ඇති උනේ දුකක් නැති උනේ දුකක්. ඇති වෙච්ච දුක නැති උනේ නැත්නම් අනාතෙන් අනාතයි. ඇති වෙච්ච දුක නැති වෙන හින්දාම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් දුක තියෙන්නේ ඇති වෙච්ච දුක නැති වෙනකොට නෙමෙයි. දුක ඇති වෙනකොටයි දුක. එහෙනම් ආර්යෝ දකිනවා. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ යම් හේතුවකින් පහළ වෙනවද? ඒ දුකේ පහළ වීමයි. ඒ රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධයේ යම් හේතුවකින් නිරෝධ වෙනවාද ඒ දුකේ නිරෝධ වීමයි මෙන්න මේක දැක්ක දාට දුක්ඛාරිය සත්‍ය දැක්කා මොකක් නිසාද පහළ වෙන්නේ කියලා දැක්කා දුක සමුදාය සත්‍ය තෘෂ්ණාව බව දැක්කා දුක නිරෝධය කියන්නේ මේකෙන් නික්මී යාම බව දැක්කා දුක නිරෝධය තේරුම් ගත්තා ඒකේ මාර්ගය මොකද්ද මේ ඇත්ත බලන ප්‍රඥා මාර්ගය මිස වෙන මොකද්ද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨිය කියලා කිව්ව. ඔය සම්මාදිට්ඨියෙන් පටන් ගත්තා වූ කල්පනාවක් ඇද්ද? ඊට අනුකූල වන්නා වූ අනුකූල වෙච්ච වචනයක් ක්‍රියාවක් ඇද්ද? ඊට අනුකූල පැවැත්මක් ඇද්ද? ඊට අනුකූල සතියක් සීනුවලක් ඇද්ද? උත්සාහයක් වීරියක් ඇද්ද? ඊට අනුකූල සමවතක් ඇද්ද? මෙන්න මේ සමවතර ගෝචර වෙන්නා වූ යහපත් ඥානයකින් මේ දර්ශනයක් ඇද්ද? මේ විමුක්තියක් ඇද්ද? මේක තමයි මාර්ගය. ඔය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිංහල භාෂාවෙන් කිව්වේ. පාලි භාෂා ටික අයින් කරලා. මෙන්න මේ ටික දැක්කහම අපි දැකේ මොකද්ද? චතුරාර්ය සත්‍යය දකින්න ඇහැ පහළ වුණා කිව්වොත් ඕකට.
එහෙනම් දැන් මොකද ඉන්නේ අනිත්‍ය නම් දුකයිද දැක්කේ අනිත්‍ය නම් දුකක් නෙමෙයි අපි දැක්කේ දුකක් කිවි පංචස්කන්ධයේ දුකයි කියලා දැක්කා ඒ පංචස්කන්ධයේ යම් උපාදාන කරපු ආසාවක් බැඳීමක් තිබුණා නම් දුක සමුදයයි කියලා දැක්කා අන්නේ දුක සමුදය දුරු කිරීමක් තිබුණා නම් දුක නිරෝධයයි කියලා දැක්කා ඒ නිරෝධ කිරීමේ මාර්ගයේ අසාරත්වය දැකලා හිටන් එහිති වෙන්නා වූ දෘෂ්ටිය මුලා දෘෂ්ටිය අත්හැරී ගියාම ප්‍රඥාවෙන් යුතුව ඒක කරුණාම ඒක තමයි කළ යුතු මාර්ගය කියලා දැක්කා සත්‍රාලි සත්‍ය දැකීමට කියනවා ඉස්සෙල්ලාම දැන් දැක්කේ මොකද්ද අපි දෘෂ්ටි වශයෙන් කායත් තිබුණාද අපිට දකින්න හොඳ එකක් මේ කාය සත් කියන දෘෂ්ටියක් අපිට තිබුණා මෙච්චර කල් දන්නේ නැති හින්දා දැන් මේ දහම එහෙම දැක්කනම් කාය සත් කියන දෘෂ්ටිය ඉවරයි සක්කාය දිට්ඨිය ඉවරයි ඒ සක්කාය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියනවා සක්කාය ඉතින් හරිනේ මොකද්ද පංච උපාදානස්කන්ධය මේ රූප විභේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හරි වටිනා දෙයක් කියලා හිතන් උපාදාන කරගත්තා බැඳුනහම මෙන්න මේ බැඳීම හේතු කොටගෙන ඇති වුණ දේ මොකද්ද පංච උපාදානස්කන්ධය ඕක තමයි සක්කාය කිව්වේ ඔය කාය සත් කියන දෘෂ්ටියෙන් අරගත්තා ඕක නමුත් ඔක සක්කාය දෘෂ්ටිය ගත්තාම ඕවා සත් කියලා ගන්න බෑ ඕවා අසත් කියලා අයින් කරන්න ඕනේ වගේ දැක්කම පස්සේ දැන් දෘෂ්ටිය තියෙනවා මෙන්න මේකට කියනවා සක්කාය දිට්ඨිය ඉවරයි දැන් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලපත පරාමාස සංයෝජන තුන ඉස්සෙල්ලාම අයින් කරන්න කියලා දෙනවා තේරෙයිද දැන් තේරුම් ගන්න සක්කාය දිට්ඨිය විග්‍රහ වෙන්න ඕනේ එතන මේ කාය සද්ද අසද්ද කියලා වළනකොට කාය සත් නෑ කාය අසත් කියලා වටහා ගත්තා එහෙනම් මෙච්චර කල් හිටියේ වැරදි පැත්තක විදිකිච්ඡාවක මොකද විදිකිච්ඡාව කාය සත් කියලා හිතාගෙන ඒකට ඕනේවා හිතුවා කිව්වා කළා දැන් ඉන්නේ කාය අසත් කියලා දැනගත්තාම ඒ හිතපුවා කියපුවා කරුවා දැන් කරන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ හිතන්නේ ඒ જાතියෝ කාය සත් කියන දෘෂ්ටිය නැති වුණාට පස්සේ තමන්ගේ දිවිච වැරදි පැත්ත දැක්කා දැන් මේ වැරදි පැත්තෙන් දුරු වෙච්ච නිසා වැරදි ක්‍රියා එකක්වත් දැන් නැහැ විකෘති වෙච්ච ක්‍රියාවක් නැහැ විදිකිච්ඡා නැහැ දැන් වෘත පරාමර්ශණය කියලා මොනවා කරන්නද මේ කුණු කඩක් අරගෙන සැනසිල්ල හොයන්නේ වෘත තියෙන්නේ ඔක්කොම මොන වෘතයක් රැකලා ඔහෙ යන්නද මේ කුණු කඩත් අරගෙන මට රකින්න වෘතයක් නැහැ මේ කයින් කළා දාන්න එක නිසා වෙන එකක් මට නැහැ කියලා දැක්කලා ඉවරයි වෘත පරාමර්ශණය ඉවරයි සීලබ්බත පරාමර්ශය ඉවරයි එහෙනම් කියනවා ඔතෙන්ද පත් වුණු කියලා කියන සෝතාපන්න වුණා සෝතාපත්ති අංග ඇසුරු කරලා ඔතෙන්ද පත් වුණාම සෝතාපන්න කියන්නේ අන්න ඉතලයි සෝතාපන්න වෙලා සෝතාපත්ති අංගයට පත් වුණා එදින සැපත් වුණා ඉතින් ওই ටික තව දුරට බලන්නේ වෙන එකක් නෙමෙයි ඔය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඔය පංචස්කන්ධයේ උපාදානයේ බැඳලා ඉන්නේ තව හරියක් තියෙනවනම් ඒකත් ඒ ගුණගොඩම නීතිය යලි යලි බලනවා බලන්න බලන්න මොකද වෙන්නේ අනේ මේකේ මොන ඇලුම් කිරීමක්ද මේක මුල් කරගෙන මොනවට තලං කරන්න ගැටෙන්නද හරයක් නැහෙනි ඔය අවබෝධයෙන් ඉන්නේ වැඩි වෙනවා වැඩි වෙනකොට යම් ඇලීමක් තිබුණා නම් ගැටීමක් තිබුණා නම් ඒක තුනී වෙලා යනවා ප්‍රඥාවෙන්ම දකින්න හැම වෙච්ච බව එදාට කියනවා සකෘදාගාමි ඵලයටපත් වුණා මේක ඇලෙන්න වටිනා දෙයක් ගැටෙන්න වටිනා දෙයක් මේක රකින්න තරම් වටිනා දෙයක් ඇත්තෙම නැහැ එහෙනම් මොකද්ද සැනසෙල්ල මේක අත්හැරී මේකේ නිදහස් වීම කියලා මානසිකත්වයටපත් වෙනකොට පංචස්කන්ධයේ මානසිකත්වයේ ඉවත් වෙනවා පංචස්කන්ධය අල්ලාගෙන චන්ද්‍රාගෙන් ඉවත් වෙනකොට අකම්පිය භාවයක් ඇති වෙනවා මෙන්න මේ අකම්පිය සමාධිය හරි සාන්තයි අර ඇලෙන ගැටනේ වයක නැති නිසා මෙන්න මෙතෙන් දෙනකොට කාමරාග පටිගය දෙන කාමරාග ව්‍යාපාද දෙකක් තිබුණා නම් ඒ දෙක ඉවරයි යාට කියනවා අනාගාමී වුණා දැන් ඕරම් භාගයේ සංයෝජන කියලා කිව්ව පහත් පැත්තර කාම ලෝකේ පැත්තර තිබිට සංයෝජන පහ ඉවරයි සක්කාය දිටි විදිකිච්ඡා සීලපත පරාමාස කාමරාග ව්‍යාපාද කිව්ව ටික දැන් ඉතුරු වෙන්නේ මොකද්ද මම ඉන්නවනේ තාම මට කාම ගුණ කයක් ඕනේ නැහැ ඒ වුණාට මට ධර්මිය ඕනේ මට ධර්මිය හොද තව යාදහස ඉවරේලා නැහැ ධම්මානුපස්සනා තව වැඩිලා පූර්ණ වුණේ නැහැ දැන් මොකද කරන්නේ ඒකෙන්නත් අපේ මානසිකත්වයේ පිළෙන හැටි බලනවා මේ මානසිකත්වයේ පිළෙන දෙයක් නේ බනහන්න ගිහිලත් පිළෙන්න වෙනවනේ
කොහොමද ඉඳ ගන්න තැනක් නැහැ ඒක කවුරු හරි ඉඳගෙන ඉතන කොහා උදුර පේන්නේ නැහනේ මොන කරදරයක්ද මන් දන්නේ මේ ලාගේ එක කෑ ගහනවා අනේ වෙච්ච දියා බනහඳ ඇවිදිලා මොනද පෙරෙනවනේ ඒ ආගින ආගින මොකද කොරන්න තියෙන්නේ දැන් බනහන්නේ මොකටද බනහන්නේ මේ රෝගේ අසාරයි කියලා දෙන්නේ අතාරින්න නිසා වෙන මොකේද අන්තිමට දකින්නවා මම බණ ඇහුවේ ඕකට මිසක් වෙන එකකට බණ අහලා තියෙන මෙච්චර කල් ආසාවෙන් බණ අහලා ආසාවට බුදුන් දහම් සඟුන් දකින්න ගිහිලා මිසක් වෙන මොකක් කරන්නද දකින්න ඕනේ මොකටද අසාර වන්නා මේ ලෝකේ තුල ගන්න හරයක් නැහැ කියලා දැනගන්න මිසක් බණ ඇහුවේ වෙන මොකටද කියලා දැනගන්න දවසක් එනවා උඟක් එහාට ගියාම යෝගේ ඉන්නේ අන්න ඉදාර දකින්නවා පිලිපිලි පස්සේ යන වටනා එකක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ මාන්නේ මේ ධර්මයේ ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් උස්සගෙන යන්න නෙමෙයි දකින්න ඕනේ ධර්මයේ උතන ස්වභාවය ධර්මයේ පිළිබඳ යම් චන්දරාගයක් තියුණාද ඒකත් අත්හැරියට පස්සේ තවත් පවතින හේතුවක් ඉදිරු වෙන්නේ ලෝකේ සියලු චන්දරාගය වෙනකොට රූප රාගත් ඉවරයි අරූප රාගත් ඉවරයි රූප ලෝකේ ඇසුරට බලාපොරොත්තුක් තියෙනවා ඒකත් ඉවරයි යම් කිසි මම යන වාහනයක් තිබුණා අස්පි වාහනයක් ඒකත් බිඳිලා යනවා යම් කිසි උද්දච්ච බවක් තිබුණා නම් උඩඟු බවක් තිබුණා නම් ඒක ඉවරට ඉවර වෙනවා මොකද ඒ හරි ගැඹුරු නිසා ඉතා සියුම් හරියක් ඉතිරිනවා අන්තිමට තීසන ඥානිය වැඩනකම් උපරිමයට වැඩනකොට තමයි ඒක බිඳිලා යන්නේ අන්න එතකොට යම් කිසි අවිද්‍යාවකින් බැඳිලා ඉතින් සියලු අවිද්‍යාව ඉවරයි විද්‍යාව පූර්ණ වුණාට පස්සේ අන්න අරිහත් ඵලයේ නැති ඥානිය පහළ වෙනවා විමුක්ති ඥානි විමුක්තිය පූර්ණ වුණාට පස්සේ තවත් ඉහළ කරන්න දෙයක් නැහැ උන්වහන්සේ නීවර කියන සංයෝජන 10 ඉවර කළා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන උද්දම් භාගිය සංයෝජනත් ඉවරයි ඔන්න ඔකට කියනවා ආරි මාර්ගයේ ඉතින් වචන වලින් මේක කිව්වට ඉගෙන ගන්න එපා ඉගෙනගෙන මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ මාර්ගය හොයාගන්න අනිත්‍ය දුක අනත් වශයෙන් පංචස්කන්ධයේ අනිත්‍ය දුක අනත් වශයෙන් බලනකොට එයි යම් චන්දරාගයක් ඇද්ද ඒක මායාව භාව වැටෙහි මුලාවක් භාව වැටෙහි එකපාරේ වැටෙන්නේ නැහැ ගහින් ගෙඩියෙන්නේ නැහැ ක්‍රමක්‍රමයෙන් මිදි මිදි යයි මේ බණහන්නට කොයි මොහොතකරි මූල ධර්මයේ වැටෙහි ඒ වැටෙහිච්ච දාට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඕ සෝතාපන්නයි ඊතර පලන් සතර පාගත වෙන්න කිසිම හේතුවක් නැහැ ඒ ධර්මයෙන් ඔහු අහකට යන්න ඉතියක් නැහැ සත්‍යය දැක්කා සත්‍යය දැනගත්තා දැනගත සත්‍යයේ ආවර්ජනය කරන්න ඉදිරිටිය පූර්ණ වෙලා ඇලීම ගැටිය මුලාව සම්පූර්ණ ඉවර වෙයි. ඉවරනහම මේ සංයෝජන පූර්ණ වෙනවා. මේ සංයෝජනයකින් නිදහස් වෙනවා. ඉතින් ওই විදිහට තේරුම් ගන්නට එතකොට ඉතින් ධර්මාභෝධය ලබා ගන්න පුළුවන්. ඉතින් සෝවාන් බුද්ධිලයාගේ ස්වභාවය ඔතෙන්දීම තේරෙනවා. වෛර කරන්නේ බය ඇති වෙන්නේ මේ ලෝකේ වටිනවා කියලා තියෙන තරමට ඒ තරමට විරුද්ධ දෙයක් එනකොට ඒකට වෛර කරනවා මට මෙහෙම කරදරයක් වෙයිද මේ වටිනාදීට ප්‍රශ්නයක් වෙයිද කියලා හිතනකොට බය ඇති වෙනවා මේ වටිනාකම මේ සෝතාපන්න බුද්ධිලාට මේ වටිනාකම බහැලා තියෙන බොහෝම දුරට බුදුරජාන් වහන්සේ දේශනා කරන මහා පොළවේ තියෙන පස්තිය නියපිටට අරගෙන මහණනි සෝතාපන්න නැත්නම් මේ කියන්නා වූ අරිය ශ්‍රාවකයා ඒ අරිය ශ්‍රාවකයා නිය මේ අයින් කරලා තියෙන කෙලෙස් කොච්චරද කියනවනම් මේ මහා පොළොවේ තියෙන පස්ති විතර ඇති. තව ඉතුරු වෙලා තියෙන කිලෙස් බැලුවොත් මේ නියපිට තියෙන පස්තික විතර ඇති. මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් මේ නියපිට තියෙන කෙලෙස් විතර පොඩ්ඩක් තමයි මේ සෝවාන් බුද්ධිලයට ඉතුරු වෙලා තියෙන්නේ. අනන්ත අප්‍රමාණ අසීමිත බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. එක්තරා සීමා වෙච්ච මේ ජීවිතයකට මාත්‍රයේ සීමා වුණ හරියක් තියෙනවා. එයාගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ජීවත් වෙන්න කොච්චර සල්ලි යනවද අනේ මදිරි මට මේ අපේ පවුලේ ජීවත් වෙන කටියකින් නමාදී රුපියල් 10000 කයයි මම රුපියල් 60000ක් 75000 දෙන රස්සාවක් හොයා දෙන්නද මට මොනවා කරන්නද මට එච්චර සල්ලි ඕනේ නැහැ ඇයි එපා කියන්නේ මොනවා කරන්නද ඉතින් කරගන්න දෙයක් තියෙන සල්ලි ඔඩි මේ මේ ජීවිතේ ගත කරන්නේ මේ කරන්න තියෙන කටයුතු ටික නම් මේ පවුලේ අයගේ ළමින් ගිරි දැන් තියෙනවා මේ අල්ලගත්ත හරියක් ඔන්න ඔය ටික අයි කරගන්න එක මට ඉතින් මං යම් යුක්තියක් තියෙනවා මම ඒකට කරන්න ඒක ඊට කරන්න මට යමක් තිබුණාම හොඳටම ඇති දැන් කොච්චර හිමා වෙලාද පුරුතජන පුද්ගලයන්ගේ ඇහුවොත් අන්න අර කඳ රත්තරන් කරලා දුන්නොත් උඹ කැමතිද අනේ අනික් කන්දත් එක්ක පුළුවන්
ඌට මදි හතරම් කරලා දුන්නා දෙක කන්දා අනික කන්දා හතරම් කරගලා ඒතකොට මෙන්න මෙහෙම අසීමිත ස්වභාවයේ සම්පූර්ණ බිඳිලා ඉවරයි සෝවාන් වෙනකොට මේ මූල ධර්මයේ වැටුණාට පස්සේ ජීවත් වෙන්න ඕන නිසායි මම මේ සල්ලි ගන්නේ හොයාගන්නේ නැන්නා මට ඒක ඕනෙත් නැහැ ඔයා මහා කරදර ඔතන තමයි මේ බුද්ධිලගේ මනස තියෙන්නේ මේ පංචකාම ආස්වාදයන්ගේ ලොකුවට විඳින මට එහෙම එකක් ඕනේ නැහැ යම් කිසි 1000ක් ඇති වෙනවා මේ 1000 ප්‍රතිකර්මයක් වශයෙන් යම් කිසි ආකාරයේ තුවාලේ හොඳ වෙනකන් දදේ කහනවා වගේ මං ඒකේ ප්‍රතිකර්මයක් ඉදරයි මම මේ බෞල් ජීවිතය ගත කරන්නේ මට ওই පස්සේ යන්න හම්බවෙන කිසි මොනකමක් නැහැ ඌවම විසගුලි ගිනිගුලි මිසක් වෙන දෙයක් නැහැ ඕක දකින්නවා දෙක අධික කාම ආසාවන් ඔක්කොම අත්හැරලා යනවා දූෂ්‍ය මානසිකත්වයේ මිදෙනවා ඒ මිදිච්ච මානසිකත්වයේ බුද්ධලයා නිසා සමාජයේ කිසි කෙනෙකුට කරදරයක් නැහැ අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා මේක අපිට මෙහෙම අපරාධයක් කළා කියලා කවුරුවත් වෛර කරන්නේ නැහැ තමන්ට වෛර කරන්න හිතෙන්නේ නැහැ මොකද මේ ලෝකෙ මට මෙච්චර හිංගියක් කළා කියලා මේක මේ ගෙදරට වා ගෙන්න ගන්න එපා හරි භයානකයි කියලා එහෙම මානසිකත්වයක් එහෙම ක්‍රියාවලියක් ඔහුගේ ඉතුරු වෙන්නේ නැහැ ඉතින් කාටවත් ඔහුගෙන් බයක් නැහැ මට කරදර කරයිද හිංගි කරයිද කරන එක කරපු ආවේ මට වැරකරකා ඉන්න දෙයක් නැහැ වටිනා දෙයක් තියෙනවා දෙපැත්තෙම බය නැහැ තමන්ගේ ලෝකේට ලෝකයන්ගේ තමන්ටත් කියන දෙපැත්තෙම බය නැහැ එහෙනම් මොනවද නැත්තේ අපිට හිංගි කරයි හිංසා කරයි කියන බයක් නැහැ වෛරයක් නැහැ අපේ දේ හොරමර වංචාවෙන් ගනි අපිට වංචාවක් කරයි කියලා බයක් නැහැ වෛරයක් නැහැ අපිට මෙබඳු වන්නා වූ කාම මිත්‍යාචාරයකින් කටයුතු කරමින් විනාශයක් කරයි කියලා එහෙම බයක් වෛරයක් නැහැ මේක අපි බොරුවෙන් හවට්ටයි කියලා එහෙම බයක් වෛරයක් නැහැ මේකගේ ස්වභාවයේ මත් ස්වභාවයකින් යුක්තයි මේක කරන්න කියන්නේ මොනවද කියලා මූවත් දන්නේ නැහැ කියලා මත් වීමෙන් කරන්නා වූ ප්‍රමාදයන් ගැන බයක් නැහැ වෛරයක් නැහැ කාසි පිටික බොනේ කියලා නෙමෙයි කියන්නේ ඊට වඩා හුඟක් එහෙට තියෙනවා උග මජ්ජපමාද සුරා මේරි ආස්වාදයන්ගෙන් සරාගීටපත් වෙලා මිහිරියාවෙන් මත් වෙලා මිනිසු හරියට අවැඩ අසාධාරණකම් කරනවා මෙන්න මේක තමයි සුරා මේරි මත් වීමයි ප්‍රමාද වීමයි කියන්නේ ඕකේ තමයි ලෝකේ ඇඉන්නේ තදින් මේයිලා ආස්වාදයේ දැක්කහම ආස්වාදයේ මත් වෙලා ඔව් ප්‍රමාදයෙන් යුතුව දස අකුසලයට බහිනවා දස අකුසලයයි ප්‍රමාදේ ආස්වාදයෙන් මත් වෙන්නේ මත් වුණාම ලෝකෙට හින ගැහුවක් කමක් නැහැ මගේ වැඩේ කරගන්නවා මේකට වහදිලා මරලා හරි කමක් නැහැ ඉඩම අයිති කරගන්න ඕනේ අන්න ආස්වාදයෙන් මත් වෙලා ප්‍රමාදේලා ගත්ත තීරණය මේකට හොනවා වුණා කමක් නැහැ මගේ මේ අහවල සම්පත්තිය මම හොරකම් කරගන්න ඕනේ තවත් අදහසක් අර ටිකම තමයි ඉන්නේ කරකිලා වෙන විදිහකින් මගේ කාම ආස්වාදයේ මොන අසාධාරණයක් කළා හරි කමන්නේ මම මැරිලා ගියා කමන්නේ මගේ ඉෂ්ට කරගන්න ඕන කෙලවරක් නැති දූෂණ ළමා දූෂණ ඇති වෙන්න හේතු වෙනවා ඉත්‍රි දූෂණ ඇති වෙන්න හේතු වෙනවා අන්න ඒක නෑ සෝවාන් බුද්ධයල කවදාවත් මුන් රවට්ටලා මුගේ සම්පත්තියේ මං සතු කරගන්න ඕනේ එහෙම අසාධාරණ හිතක් කවදාවත් ඉන්නේ මුන් මේ සුන්දර ලෝකයක් තියලා හිටන් සුන්දර ලෝකෙක හොඳ පැත්තක් හැටියට පෙන්නලා හවට්ලා හිටන් ලෝකෙ වර්ණනා කරලා හිටන් මම කවදාවත් මගේ පැත්ත උඩ ගහගන්න බලන්නේ නැහැ ලෝකෙ හැටි ගියා දෙනවා මිස කනිච්ච දුකනත් මේක නිත්‍යයි සුඛයි අත්තයි කියලා ලෝකෙ වර්ණනා කරන්නේ නැහැ මම කවදාවත් එහෙම කළා මං කීයක් වකාගෙනවත් ගන්නෙ නැහැ මෙන්න මේ අදිෂ්ඨානෙ ඇති වෙනවා මෙහෙම ඇති වෙනාම වෛර පහ බය පහ සෝවාන් පුදුලයාගෙන් තමන්ගෙන් අනුටත් නැහැ අනුගෙන් තමන්ට ඉන්නෙත් නැහැ මෙන්න යාගේ ස්වභාවය ඇති වෙන හේතුව ඔකයි. ඉතින් ඔය ටික හොඳට නිතරම හිතලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.